අදවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන පාඩම තමයි ප්‍රතිශත. අපි බලමුද මේ ප්‍රතිශත කියන පාඩමේදී මොනවද තියෙන විෂය අන්තර්ගතය සහ මේකේ මේ පාඩමේ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන එක ගැන අපි සාකච්ඡා කරමු. ප්‍රතිශතයටදී අන්තර්ගතය තමයි අපිට මුලින්ම තියෙන ප්‍රතිශත කියන එක අර්ථ දක්වන්න තියෙනවා. ඊට අමතරව පොලිය සහ බතු කියන කොටස් තමයි අපිට මේ යටතේදී අධ්‍යයනය කරන්න තියෙන්නේ. ප්‍රතිශත කියන එක අර්ථ දක්වුවොත් ප්‍රතිශත කියන්නේ සියයට කොපමණද කියන එක තමයි ප්‍රතිශත විදියට අර්ථ දක්වන්නේ. මේ වගේම තමයි ප්‍රතිසහස්‍රය කියලා වෙනම දෙකක් තියෙනවා. එහිදී තියෙන්නේ දහසකට කොපමණද කියන එක තමයි. දැන් මේ ප්‍රතිශත කියන එකට උදාහරණයක් විදියට ගත්තාම මෙතනින් දිරලා තියෙන ග්‍රෑම් 50ක් කියන එක කිලෝග්‍රෑම් එකක ප්‍රතිශතයක් ලෙස ගත්තොත් පහත පරිද්දෙන කියලා. එතකොට ග්‍රෑම් 50ක් කිලෝග්‍රෑම් එකකට තියෙන ග්‍රෑම් 1000ක් කියන්නේ ග්‍රෑම් 1000ක එකෙන් ග්‍රෑම් 50ක් කියනවා නම් 100යට කොපමණද එනම් 100යට 5ක ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ප්‍රතිශතයක් අපි හැම විටම කියවන්නේ 100යට ප්‍රමාණයක් ලෙසයි. ඒ වගේම මෙම ප්‍රතිශත කියන එක අපි භාවිත කරන්නේ සම වර්ග රාශීන් අතර. ඒ වගේම අපිට විෂම වර්ග රාශීන් අතර වෙන වෙනම ප්‍රතිශතය හොයලා ඒ ප්‍රතිශතය සංසන්දනාත්මකතාවය ප්‍රකාශයටපත් කරන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු පොලිය කියන්නේ මොකක්ද කියලා. පොලිය කියලා හඳුන්වන්නේ ලබා ගන්නා හෝ තැන්පත් කරන මුදලට අමතරව එම මුදලට අනුලෝමව නිශ්චිත ප්‍රතිශතයකින් යුතුව අධිකව ලැබෙන මුදල. මෙහිදී පොලිය යටතට يعني පොලිය ගණනය කිරීමේදී රාශීන් කිහිපයක් අපිට හමු වෙනවා. ඒදී අපි මුලින්ම යොදවන මුදල, ඒ කියන්නේ මුලින්ම යොදවන මුදලට අපි හඳුන්වනවා මුල් මුදල කියලා. ඒ වගේම මම කලින් කිව්වා මේ පොලිය ගණනය කරන්නේ නිශ්චිත ප්‍රතිශතයකින් යුතුව කියලා. එහෙනම් ඒ නිශ්චිත ප්‍රතිශතය හඳුන්වනවා පොලි අනුපාතිකය කියලා. ඊළඟට තියෙනවා මෙම මුදල, ඒ කියන්නේ මේ පොලිය ගෙවන්න ඕනේ. ඒ ගෙවන කාලය තමයි කාල අන්තරයකට තමයි මේ මුදල ගෙවන්නේ. එම කාල අන්තරයකට ගෙවිය යුතු මුදල වාරිකය කියලා තමයි අපි හඳුන්වන්නේ. පොලිය කියන එක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සුළු පොලිය සහ හීනවන ශේෂ ක්‍රමයට පොලිය හා වැල් පොලිය. ඒ කියන්නේ මෙම හීනවන ශේෂ ක්‍රමයට පොලිය හා වැල් පොලිය දී ක්‍රමයේ එකමයි. ඒදී අත වෙනස පසුව සාකච්ඡා කරා. මුලින් අපි සුළු පොලිය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරලා ඉමු. සුළු පොලිය කියන්නේ මුල් මුදල මත නිශ්චිත කාල සීමාවකට නිශ්චිත ප්‍රතිශත ප්‍රමාණයක් මත පැනවෙනවා. ඒ කියන්නේ සුළු පොලියේදී අපි මුලින් යොදවන මුදලට මත පමණක්මයි මෙම පොලිය ගණනය කිරීම සිද්ධ වෙන්නේ. මෙම සුළු පොලිය ගණනය කිරීමේදී පොදු සූත්‍රය තමයි I සමාන PTR 100ට කියන එක. මේදී I කියන්නේ පොලිය, P කියන්නේ මුල් මුදල, T කියන්නේ කාල සීමාව, 100ට R කියන්නේ පොලි අනුපාතිකය. මෙම සූත්‍රය භාවිත කරලා ඔබට I, P, T සහ R කියන එක වෙන වෙනම ඔබට ගණනය කළ හැකි. මෙතනින්ද ගාණක් විදියට දීලා තියෙනවා. කමල් රුපියල් 20000ක මුදලක් 106ක වාර්ෂික පොලි අනුපාතිකයකට මාස 6කින් නැවත දෙන පොරොන්දුව මත තමාරන් තියෙන්නේ. එහෙනම් ඒකේ පොලිය කීයද කියලා මම කලින් කිව්ව පොලිය ගණනය කරන්නේ I සමානයි PTR 100ට. ඒ කියන්නේ මුල් මුදල කාලයේ වතාවක් පොලිය අනුපාතිකය. මෙහිදී මුල් මුදල පදනම් වෙච්ච මුල් මුදල තමයි රුපියල් 20000. කාලය මාස 6යි. එනම් මෙහිදීලා තියෙන වාර්ෂික පොලි අනුපාතිකය බැවින් ඔබට එක කාලය මාසෙක මාස ගණන වර්ෂයකට හරවා මේ සෑදිය හැකි. එහෙම නැති වුණොත් මේ ඇති පොලි අනුපාතිකය මාස වාර්ෂික පොලි අනුපාතිකය මාසික පොලි අනුපාතිකය බවට පත් කරගත හැකි. ඒ සඳහා වාර්ෂික පොලි අනුපාතිකය 12කින් බෙදීම සිදු කළ යුතුයි. එහෙම නැත්නම් මාස 6ක් කියන එක වර්ෂයකට අදාළ කර ගැනීමට වර්ෂයකට මාස 12යි. එහෙනම් 12කින් කිසියම් භාගයක් කිසියම් මාසකරණක භාගයක් ලෙස ඔබට ප්‍රකාශ කර මෙම ගණන සෑදිය හැක.
මෙම ගාන හැටියට නම් මුල් මුදල රුපියල් 20000යි කාලය මාස 6යි අවුරුද්දකට 12යි අවුරුද්දකට මාස 12යි එම නිසා කාලය විදිහට 12න් 6ක් ලෙස මා සඳහන් කරලා තිබෙනවා මීළඟට පුලි අනුපාතිකය මම මේ වාර්ෂික වර්ෂ ගණන මත පතනම් වතින් ගවින් වාර්ෂික පුලි අනුපාතිකය 6ක් ලෙස තමයි මේ සඳහන් කරලා තියෙන්නේ ඒ අනුව ගෙව යුතු පුලිය රුපියල් 20000ක් ලෙස අපිට ලැබිලා තිබෙනවා मीलंगण तो मसर दिखाने रुपये पंदा निधा मे पुरा मत मिनी मेम गणजन वसर पाक तीर्कमी रुपये हाईदास पंसिया निधा सिद्धवे वसरा संधा गेव पुली गणनेकान हिसे नाइट मुदल कोपमन नाय मुदल संधा ऐकल वार्षिक पुली अणुपाति कोपमन इतना वसर पहाकट गिवल तीन रुपये वसर पहाकट गिवन रुपये हाईदास पंसी मुल मुद्दल वसर पहाकट पुलिय रुपये हाईदास पंसी वसर दिखकट गिवे युत मुद्दे रुपये पंदास मुल मुद्दल वसर दिखट पुलिय रुपये पंदाई अतर मेद वर्ष तुनकट गिवन मुद्दल इक पुलिय मुल मुद्दल मिथन अडवेलायनवा अड़की इतकोट इन अत्र मद वर्ष तुनकट गिवन मुदल रुपये दास पांसी नम वर्ष पोलिय वेतना रुपये पांसी इतना वसर दिखट आदाल पोलिय वसर दिखट आदाल पोलिय रुपये पांसी दिख इक रुपये दाहाय इतना नाइट गत मुदल वसर दिखट गिवे मुल मुदल रुपये पंदाय वसर दिखट पोलिय अड़कल विट रुपये हारदासक मुदल तम मोह पोलियट अरगन दीयन इलांट वार्षिक पोल अणुपाति के आल दीयन वार्षिक पोल अणुपाति के गणने वसरकट पोलिय मुल मुदले बिद ये सीएट सीए गुण किमीटर सीएट दुलाई दशम पाक मुदल क्लब सी दुलाई दशम नीलंगट हीनवन शेषकमेट पोलियब सामान्य अत्यावश्य सेवा सह अत्यावश्यम नोन सेवा के नम आहलाती अत्यावश्यम सेवा तम आहार वासस्थान सह अपटावश्यम सौख्य पहासुकाम मेसी अल अत्यावश्य अपट शीतकरण रूपवाहिनी गुहन यंत्र परगण के अके दिल दीघनिदे अभी अत्यावश्यम सेवा निशा अभी मेक मिल दीघनिदी अभी पुलवंतर इकने मेम आयतन वलीम वारिक वशय गेवीमकटद वारिक वशय गिवंड मेम लबादिनवा यदि अभी मुलिम किसी मुदल पारदी किसी मुदल कभी लबादी ला इतरी मुदल मत पद नम मे वारिक गणने इतरी मुदल मत हीनवन क्रमेय हीनवन क्रमेय गिले अडवन क्रमेय मुदलिम वारिकेवलाट एम वारिके अडून पे इतरी वन वारिक प्रमाण मत पद नंब नवत मेम वारिक गणने मेलगड़ वेल पोलिए वेल पोलिए पोलियट पोलिया वेल बहल वेल साहकट वेल अब दखल मे हेम तनक प्रतिवा योग मे वेल पोलिए पोलियट तव पोलिया मुल मुदल दिन पोलियट नवत पोलियाने के एम पोलिय सह मे मुलिम मुल मुदल सह पोलिय तवा पोलिया वश मेम पोलिय गणने वीम सिद्धवेन मेलगट मार कलंकी हो गए पारिगणक यंत्र आश्रित गण तीवलती रुपये असू दसकट मुदल विकट अति पारिगणक यंत्र मुलिन रुपये विसदेवाय समान मासिक वारिक दुलाकेंगेवाणिमकलाकी मेदी सीएड विसी हतरक वार्षिक पोलिय अणुपातिकटते हीनवन शेषक मेट पोलिय गणने किरे मे मासिक वारिके गणने करण किलतमीलती परगणके मुलिम मिल परगणके लकुणकल मिल रुपये असूदाशाय आरंभक मुदल आरंभक मुदल रुपये विसी दसाय
ඉතිරි මුදල එතකොට එන්නේ කියන්නේ මුලින්ම 80,000කින් 20,000ක් ගෙවුණා නම් ඉතිරි මුදල රුපියල් 60,000යි. මෙම 60,000 තමයි මාසික වශයෙන් ගෙවන්න තියෙන්නේ. මෙම 60,000 ධන පොලිය. දැන් එතකොට මාස ඒකකයට පොලිය එනවා වර්ෂයකට පොලිය එනවා නම් 100ට 24ක්. එහෙනම් මාස ඒකකයට පොලිය එනවා 100ට 2ක්. මාස ඒකක ගණන එනම් වාරික ගෙවිය යුතු ප්‍රමාණය එනම් වාරික ගණන වැඩි කිරීම වාරික ගණන ධන එක බෙදීම දෙක යන පොදු සූත්‍රය මගින් තමයි මේ ගණනය කරන්නේ. කියනවා මාස ඒකක 78ක් තියෙනවා. එතන මාස ඒකකයට පොලිය එන්නේ මාස ඒකකයට පොලිය රුපියල් 100යි. ඒ ගණනය කරන්නේ ඉතිරි මුදල වැඩි කිරීම ඉතිරි මුදල මාස ගණනෙන් එකෙන් වාරික ගණනෙන් බෙදනවා. කියන්නේ වාරික ගණන 12යි මාසික වාරික ගණන. එතකොට රුපියල් 5000යි. එහම රුපියල් 5000 මාසික පොලි අනුපාත කියන්නේ 100ට 2කින් ගුණ කිරීම මකින් එහිදී මාසික ඒකකයට පොලි රුපියල් 100ක් ලෙස ලැබෙනවා. එතකොට මාසික වාරිකය ලෙස අපිට ලැබෙන්නේ එම මාසකට ලැබෙන පොලිය 100 සහ මාසික වාරික ගණන කියන එකේ ගුණිතය. ඒ කියන්නේ රුපියල් 7800 ධන ගෙවිය යුතු මුළු මුදල ගෙවිය යුතු ඉතිරි මුදල රුපියල් 60,000යි. මේ සියල්ලගම එකතු වූ 67,800යි. මෙම 67,800 මාසික වාරික 12කින් බෙදීමෙන් රුපියල් 5,650ක මාසික වාරිකයක් ලැබෙනවා.